සාකච්ඡා ඉදින් කරනවා දේශපාලන වාතාවරණය ඉදිරියට යන දේශපාලන කලෙයින් ඒ වගේ නේද කතා කරන්නේ මේ පොදු අපේක්ෂකය සහ හැදෙන අලුත් සම්දානේ තව කොච්චර කල්යයිද මේ අගමැතිතුමා පොඩ්ඩක් ඉවසන් ඉන්න අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා කරාද දැන් මේ ඔබතුමා අගමැතිතුමත් එක්ක හැමදාම කතා කරනවා අගමැතිතුමා දැන් වචනේ දීලා ඉවරද කවුරුත් වචන දෙන්න අවශ්‍ය නැහැ ඉතින් ඉදිරියේදී සුදුසු විදිහට හැමදේම සිද්ධ වෙයි ඔබතුමාලා දෙපළම එකම වේදිකාවට ගෙන්නනවා කියලා තමයි මේ අපි වෙනස් වේදිකාවක ඉඳලා නැහැ එතුමාව රකින්න මම හිටියේ එතුමාගේ වේදිකාවනේ ඒකෙන්ද මේක හැමෝම එකට ඉන්න වේදිකාව විනය ක්‍රියාමාර්ග පිළිබඳව කොහොමද දැන් අද ඒව ඔක්කොම ඉවර වෙයි අගමැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හම් වෙලා පෙරේද මාධ්‍ය වාර්තා කරලා තිබුණා විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්න ඔබතුමා දැන් අනාගත ජනාධිපතිතුමා එහෙම වුණොත් මොකද්ද වෙන්න ඕනේ අත්තර නෑ ඉතින් මටත් ප්‍රශ්නයක් නෑ මටත් දීලා අහෝසි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ ජනතාවගේ කැමැත්ත කොතනද මම එතන සාකච්ඡා සාර්ථකයිද මලි සාකච්ඡා සාර්ථකයි ඔයගොල්ලෝ රැට නිදියන්නේ නැද්ද නිදියන්නේ කොහෙද මේ ප්‍රශ්නේ ඉවරකම් අපි ඉතින් සාකච්ඡා කරේ ඉදිරි මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්නේ ඒ සියල්ල තමයි අපි සාකච්ඡා කරේ ඒ වගේම රටේ කුතුහලයත් එක්කම අපේ වර්ධනය වෙනවා හැබැයි ඉතින් වැඩි කල් තියාගන්නත් බෑ වර්ධනය තියාගන්න එක අපි තව සුමානයක් එකමාරක් ඇතුළත අනිවාර්යයෙන්ම අපේක්ෂා තීන්දුව කරලා මේ චන්දර අවතීර්ණ වෙන්න ඕනේ කියන එක තමයි අපි සාකච්ඡා කරේ කිසි දෙයකට කලබල වෙන්න එපා ලබන මාසේ පළවෙනි සතියේ මේ සියලු දේවල් රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ වෙනවා අවුරුදු 31කට පස්සේ එක්සත් ජාතිපක්ෂ ජනාධිපතිව බිහි කරලා තමයි අපි මේ ගමන අපසරෙන්නේ සජී ප්‍රේමදාස මහත්තයා ජනාධිපති ප්‍රති අපේක්ෂකයා විතරක් නෙමෙයි නොවැම්බර් මාසේ අන්තිම වෙනකොට මේ රටේ ජනාධිපති. මේක ඔබතුමාලා විතරනේ කියන්නේ. ප්‍රබලයෝ කියන්නේ නැහනේ. යාපිනේ ප්‍රබලයෝ. නායකතුමා. නෑ එතුමා යථාර්ථවාදී. අතන රනිල් වික්‍රමසිංහ මැතිතුමයි රවි කරුණානායක මැතිතුමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව හම්බ වෙලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ධූරය අහෝසි කරන්න සාකච්ඡා කළද? ඒ කියන්නේ ඔෆිෂියලි දැනුවත් කළා නෑ. ඔය මාධ්‍ය වලින් කියන ඒවා තමයි අපිට ඇහුනේ. නමුත් එහෙම කරන්න හේතුවක් නෑ මේ හදිස්සිය. කෑම කාලක් සාකච්ඡාත් කරා බොහොම සාර්ථකයි. අපේක්ෂකයා විදිහට අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මිය ඉදිරිපත් කළේ මොනවද දැන් හෙට දින වෙනකොට ඔබතුමාලටත් විනය පරීක්ෂණයකට ආරාධනා කරනවා ජනවත් ප්‍රජාතන්ත්‍රිකව අපේක්ෂකයෙක් පත් කරද්දී විනය පරීක්ෂණ තියන්න බෑනේ තමන්ගේ අයිතියක් ඒක මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්